ෙල්සරණයි ආදරණය දුූපපුතේ අදමම යනට කියල දෙන්නේ දෙවන ධර්ම සගායනාව පිළිබඳව. අපි පළවැනි ධර්ම සගායිනාව මීට කලින් කතා කලාා. දෙවන ධර්ම සගායනාව බුද්ධ පල නිර්වාණෙන් අවුරුතු සියකට පස්සෙ තමයි සිදවෙලා තියන්නේ. මෙ දෙවන ධර්ම සගායිනාවට ප්‍රධාන වසයම, ඔබ අහල තියන හේතුව තමයි වජිපපුත්තක භික්‍ෂූන් වහන්සේලා පැනවූ දස වස්තුව. එවගේ තමයි මේ සංගායනාවේ මුලිකත්තය අරගෙන තියන්නේ කාක්ඩපුත්ත යස තෙරණුන් වහන්සේ. රේවත තෙරණුන් වහන්සේ ප්‍රශ්න විචාරණකොට, විසජ්්‍යනය කල්ල තියෙන්නේ සබ්භකාමී තෙරණුන් වහන්සේ මේ සංගායනාවට තවත් සහායවෙච්ච භික්‍ෂුන්හසලා ගණනාවක්කින්නවා ඒ තමයි ශාල්හ බුද්ජ සෝභිත වස්භගගාමික සම්බූත සුමන ඇතුළු භික්ෂුන් වහන්සේලා හත්සීයක් මේ සංගායනාවට සහභාග වෙලා තියෙනවා මේ සංගායිනාව සඳහා දායිකත්තය සපේලා තියෙන්නේ සෝ කර්ජුරුව මේ සංගායන පවත්ව විස්්ථානය තමයි විශාලාමහනුවර වාලුකාරාමයේවගේ තමයි මේ සංගායනාව මාස අටක් පුරාවටම පවත්වල තියෙනවා මේ සංගායනාවට හත්සීයක් මාරාතන් වහන්සේලා සහභාගිවෙච්ච නිසා සංගාහිනාව හඳුන විශේෂනාමය තමයි සත්්‍ය සතිකා කියන නාමේ. අපි මම කෙටියග ලට කියල දුන්නේ සංගායිනාවේ මූලික කරුණුට්‍රික. අපි ොඩා විස්තර කරල බලමු සංගායිනාව පාත්වනට හේතුවේ කරුණු කොහොමද සංගායිනාව පැවැත්තුේ ඒ හේතුවෙ දසවස්තුව හැර තවත් කරුණු මළමද. ඊළන්දම සංගායනා පස්සේ ඇතිවෙච්ච ප්‍රතිපලමොනවද ඒ පිළිබඳවාී කෙටියෙන් විස්තර කරලා බලමු. අදරණය දුවේ පුතේ මේ සංගායනා පවත්තන් ම මොලින් මතක් කලාවයාලට දසවස්තුක දස අක්ක පවස්තු මුල්ලුනා කියලා. චුල්ලවග පාලයේ දැක්වෙන දසවස්තුූ තමයි මෙන්න මේකස් පලවෙනි කර්ම හැටියට දක්වල තියෙන්නේ සිංගිලෝනප්ප සිංගිලෝනකප්ප කියලා කියන්නේ යම් තැන ලුණු නැති ආහාරයක් අපිට හම්බුණහම අන්න ආහාරය පරිභෝග කරන්නට ලුණු අපිට අවශ්‍ය වෙනවා එතකොට ඒ සඳහා අංකක ලුණු භාගෙනයාම කැපයි කියලා වජපුත්තක භික්ෂූන් වහන්සේලා කටයුතු කරලා තියෙනවා. ඉන දෙවනි කාලණය තමයි දුවංගුල්ල කප්ප කියන්නේ. දුවංගුල්ල කප්ප කියලා කියන්නේ තම සෙවනැල්ල දෑන්ගුල්ලක් ඉක්මීමට ප්‍රථම විකාල භෝජනය ගැනීම කැපයි කියලා. සාමාන්‍යයෙන් දොලපුතලා අහල තියෙනවා දන්නවා භික්‍ෂූන් වහන්සේලා දොලා පහුනාට පස්සේ මධ්‍යම දිවාකාලයමධ්‍යන දොලා පහුනාට පස්සේ. විකාල භෝජනය ගන්න නෑ කියලා. නවේලාවේ ආහාරපාන ගන්න නෑ කියලා. නමුත් වච්්‍යිපුත්තක භික්ෂුන් වහන්සේලා සඳංකරනවා දෑගු ලක්ෂෙවනැල්ල ම දැන දොළහයි කියලා කියන්නේ. අපිට අපේහෙවනැල්ල පෑගෙනවා. ඒහෙවනැල් අගත් දෙකක් එහාට ගියාට පස්සේ ආහාරපාන ගත්තට කමක් නෑක කැපයි කියල මේ යඇයි සඳංකරල තියෙනවා. ඉළවට තුන්වෙනි කාරණය තමයි ගාම අන්තර කප්ප කියන්නේ. ගාම අන්තරකප්ප කියලා කියන්නේ දරුවනේ. වරක් වලඩා අවසංගල තමත් ගමකට ගොස් නැවත දන්වලදීම කැපැයි කියලා. අපි කීමකෝ මේ ගමේ අපි ධන පිින්්ඩ පාත කරලා මේ ගමේ ධනි වලඳලා අපි එහා ගමට ගිහිල්ලා නැවතත් දානි ගන්නවා. එතකොට මේ ගමේ ගත්තරමක් නෑ අබන්ඩලයිහිටියරකමනෑ නවතත් එහා ගමට ගිහිල්ලා ගත්තට කමක් නෑ කියලා. මේ වජ්‍යපුත්්තක භික්‍ෂූන් වහන්සේලා. ඒ කටයිත්ත කරලා තියෙනවා. ඉවකීම තමයි හතරවෙනි කරුණ ආවාසකප්ප කියලා කියන්නේ. ප්‍රධාන සීමාව තුළ පීටි කුඩා, කුඩා ආවාසයන්නේ වෙන්න වෙනම පුහය කිරීම කැපැයි කියලා. දෙැන් හැම තැන් එක මුයාල් ජකල තියෙනවද පොය සීමා තියෙනවා කියලා හැම පන්සලකම ඒක තමයි නෑනද. අන්නේ වගේ තමයි. කුඩා කුඩා ආවාසගේ වල්ල ඒ ඉන්න ඉන්න පාන්සල්වල පුග හිවිනේ කර්ම කිරීම කැපයි කියලා. මේ වජ්‍යපෘතු භික්‍ෂුන් වහන්සේලා ඒ විදියට කටයුතු කරදිනවා. පොයිසීම මාතියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට නේද බලන්නවාලග ප්‍රදේශයේ එක්ක පාන්සලක තමයි. පෝයවි සීමාවක්තියෙන් පා ප්‍රදේශයේම ප්‍රාදේශීය සංග සභාව හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රාදේශී වසයෙන්ගන සීලුව මඋප සම්පදා භික්ෂූන් වහන්සේලා රැස්වෙන්නේ. ඒ පෝය සීමාවට සමයි. නමුත් මේ වජ්‍ය පුත්තක භික්‍ෂූන් වහන්සේලා. ඒ ඒ සම්ප්‍රදාය නැත්තං ඒ විනේනීතිය කඩ කරලා පෝයවින්නේ කර්ම කල් තියෙනවා. ඒළඟට පස්වනි කාරණය තමයි අනුමතිකප්ප අනුමතික්ප කියලාගන්නේ තම සීමාව තුළ සිටින භික්‍ෂූන්ගේ කැමැත්ත පසුව ගනිමුයයි කතිකාකොට පොහය කිරීම කැපයි කියෙනක. මේකත් විනයට පටහැනිි ක්‍රියාවක්. පෝයසීමාවකට පැමිණිලයින්න ඒ අයගේ චන්දය කැමැත්ත මත තමයි ඕනම තීරණයක් ඒ පොයසමාවේ කරන්න පුළුවංකමති යෙන්නේ. දැන් මේ වජපුත්තක භික්‍ෂූන් වහන්සේලා කරලා තියෙන්නේ එදාට ආපු නැති භික්ෂූන් වහන්සේලාගේ කැමැත්ත. පස්සේ අපි ලබාගනිමු කියලා තීරණය කරලා. ඒ ඇ තීන්දු තීරණ අරගෙන තියෙනවා. ඒ විනයට අක්කපැයි එනිසා මේක මේ වජපතකුලික්ෂූන් වහන්සේලා කරලා තියෙනවා මේ ආකාරයට. අපි ැම් පහග්‍යන කතා කරා. බලන්නා පවුමතක් කරමු මුලින් සිංගිලෝනකප්ප, දුවංගුලකප්ප ගාමාන්තරකප්ප, ආවාසකප්ප අනුමතිකප්ප ඊ ළඟට හයවැනි කාරණය තමයි ආචින්න කප්ප කියලා කියන්නේ. ආචින්නකප්ප කියන්නේ දේ පුතේ මේ මාගේ උපාන්ධ්‍යායන් වහන්සේ විසින් පුළුදු කරන ලදී. මේ මාගේ ආච්චාර්වරයන් වහන්සේ විසින් පුරුුණල කරන ලද ශලකා එම ක්‍රියාවල්ල හැසිරීම කැපයි කියන එක. ගුරුවරයාගේ පැවතගෙනයන දේවා. මෙතනද ගුරුවරයාගෙන් පැවතගනයනව සමහර වැරදි ක්‍රියාතියනවා පැවතගනාපු දේව ඇතකො මේ වැරදි ක්‍රියා. ගුල්ුවරයාගෙන් පැවැත්වාගන ආවසන් වැරැද්දනං වැරැද්දමයි. එ ඒ ඒ වගේ වැරදිකරියයා ගුලුවරයා කරා කියලා ශිෂ්්‍යාල ශිෂ්‍යෂ පනම්පරාඇයටයට වැරදි කරගෙන එට බෑ කියන එක තියනවා. එනම් ඒ වජපුත්‍ර භික්ෂන් වහන්සේලා ඒ දෙත් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉළඟට හත්්‍යනි කාරණය තමයි අම තිතකප්ප යම් ඇකිරක් කිරි බව හලේද. දී බවට නො පැමිණියේ දේසේ අතර මැඩි තත්ත්වේ පවතින ද්‍රවද දංවලදාව සංහෝ පසුව පානය කිරීම කැපයි කියලා කියනවා. ඒක කිරිත්නෙමෙයි දී කිරිත්නෙමෙයි මේ දෙකටම අනැති අතරමැද තියන පානය දැදී කිරිවසයෙන් කැපකරපු පානය දීකිරිත් වෙලානෑ. කිරිත් නෙමෙයි මේ අතර මැදිහට පත්තුලා තියෙන අවස්තාවේ කැප කරාගන්නේ නැතුව වලදනවනම් ඒ ආක්කපැයි කියලා සඳහන් කියලා තියෙනවා. එ නම් මේ වජ්‍යපුක්තක භික්‍ෂූන් වහන්සේලා ඒද කැපැයි කියලා කරලා තියෙනවා. ඊළඟට හත්තනි කාරණය අතවිනි කාරණය තමයි ජලෝගිකප්ප යම් සුරාවක් නොපසුනාද මධ්‍ය බවට නොප මිනිියද එය බීම කැපයි කියලා, මේ කටයුතු කලා තියෙනවා. නොපැස්වුන සුරා වැලඳීම කැපැයි කියලා කටයුතු කලා තියෙනවා. එතකට ඒක අකප දෙයක් බවස් දේශනාාවේ සඳහම් වෙනවා. ඉළඟර නවෙන කාරණය තමයි අදසක නිසී දෙනකප්ප දහවල්ල ඇතිරිලි පරිහරණය කැපැයි කියෙන ඉටගන්න පාවිච්චර ගන්න ඇතිරිල්ලකට පරණ ඇතිරියෙන් කුඩා කොටසක් ඇල්වේතුයි කියලා. දේශනාවේ සඳහම් වෙනවා. විනේ සඳහම් වෙනවා. ඒ නම් භික්‍ෂූන් වහන්සේලා ඒ විතීර කරන්න එනැතුව දහවලු නැති ඇතිරිලි පාවිච්චි කරලා තියෙනවා ඒක අක පැයි කියලා. මෙන්න මේ ආකාරයට දසවස්තුව මේ බජ්ජපුත්තක භික්ෂූන් වහන්සේලා. දේසනා කල්ලා තියෙනවා නැත්තංයා අය මේ දසවස්තුක මිත්‍යාදුිෂ්ටුව නැන් දසවස්තුව අනු ගමනය කල්ලා තියවා දසාක්ක පවස්තු අනු ගමනය කරල තියෙනවා එතකොට මේ දෙවන ධර්ම සංගායනාවට ප්‍රධානම හේතුව හැටියට සඳහන් කරලා තියෙන නත්තං අරගෙන තියනෙ මේ දසවස්තුක දසක්ක පවස්තුවයි එතකොට මේ සංගායනාව නැත්තං දෙමන ධර්ම සංගායනාව පවත්තන්තට. යශ්‍ය එක කණ්ඩපුත්ත යශ්‍ය මහරහතන් වහන්සේ. උන්වහන්සේ උන්වහන්සේ මේ ප්‍රදේශේයට මේ බජපුත්තක භික්ෂූන් වහන්සේලා ඉන්න ප්‍රදේශයට වැඩම කළ අවස්ථාවේ තමයි මේ දස්වස්තුක අනුගමනය කරන භික්‍ෂූන් වහන්සේලා දැකගන්නට ලැබිලතියන්නේ. උන් වහන්ස භික්‍ෂූන් වහන්සේලාට අයි කරන මේ කටයුත්ත විනිවිරෝධී කියලා සඳහන්කරපුහම ඒ භික්‍ෂූන් වහන්සේලා යශ මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියවා උන්වහන්සේ විරුද්ධව කටයුතු කරලා තියනවා. එම සිද්ිය නිසා යසහිමට වජ්‍යිපුත්තක භික්‍ෂූන් වහන්සේලා චෝදනා එල්ල කල්ලා තියෙනවා. පැහැදුුණු වි පාසකයන්ට නොපැහැදීම යසතරුන් වහන්සේ විසින් ඇති කරලා කියලා ඇති කරා කියලා මේ වජිපුෘත්තික භික්‍ෂූන් වහන්සේලා යස මහරහතන් වහන්සේට පටිසාාරණීය කර්මය පනවන්ද කටයුතු කරලා තියෙනවා. පටිසාරණීය කර්මය කියන්න දියපුතේ යම්කිසි භික්‍ෂුවක් ගිහියකුට ආකරෝෂ පරිබව නින්දා පහස කරනවන්නන් ඒ භික්ෂුව ගිහිියාවත ගිහිල්ලා සමාකරවාගන්න ටඕන වන්න මේ පටිසාරණීය කර්මය යස මහරහතන් වහන්සේට පනවන්න කියන් හමුවට යාමට විධානලද යසතරුන් අනුදූතය කුරැගෙන උපාසකයන් හමුවට ගිහිල්ලා. මෙ මේ අවස්ථාවේදී උන්වහන්සේ දීර්ග වසේ බුද්ධ ේෂණාවෙන් කරුණගෙන රාටිදී පිගැනීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ආකාරය දක්වල තියෙනවා. අවසාන මේ උපාසකයෝ යස හාමුරුවන් නැත යසතරුන්වහන්සේ කෙරෙහි පැහැදිලා තියනවා. පැහැදිලා. වජිපත්තක භික්ූන් යසතරුන් වහන්සේට දැන් මේ කටයුත්ත නිසා අ ගිහිඩායක පිරිස දැන ගැන ඒ අය කරුණු අවබෝධ කරගෙන තියෙනවා. ඊට පස්සෙ මොකද කරලා තියෙන්නේ. මේ වජිපපුත්තක භික්‍ෂූන් වහන්සේලා යසතරුන් වහන්සේට උක්කේපනීය කර්මය කරන්ට රැස්වෙලා තියෙනවා. ක්ගේපනිය කර්මය කියන්න දියපුතේ තමන් අතින් වරදක් සිද වුවද ඒයට පිළියම්කොට ආයිතිසංවලයට පත් නොවීම නිසා පැනවෙන දඩුවම තිමේතිය සිදුවන්නේ භික්‍ෂුව තාවකාලිකව වර්ධනය කරනවා තිමක් පනමන්ට ප්‍රතමෙන් යසමහරහතන් වහන්සේ ආපසු විශාලා මහනුවයට වැඩම කරා කියලා සඳහමෙනය ස්ථානයෙන් පිටමං වුණා කියලා සඳහන් වෙනවා. එතකොට යසමහරහත්තන් වහන්සේ නැවත වැඩම කරලා. වජපත්තක භික්‍ෂූන් වහන්සේලා කරන ලද කරන. මේ විනි විරෝධී ක්‍රියාවන් අනිතන් භික්‍ෂූන් වහන්සේලාට ගන්නලා තියෙනවා. සංඝය අවහන්සේලා රැස් කරලා මේ විනි විරෝධී කරුණු පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ සාකච්ඡා කරපු සාකච්ඡා කරට කමිටු අපපත් කරගෙන තියෙනවා. ඒ කමිටුව තමයි ආදරණය දුවපුතේ උබබාහිකාවක් කියලා කැඳවවා කියලා සඳහන්ගන්න. උබ්බාහිකාවක් කියලා කියන්නේ මේ කරුණු සාකච්ඡා කරන්නට කාර්ක සභාවක් පත්කිරීමට සමයි උබාහිකාවක් කියලා කියන්නේ. උබාහිකාවක් කැඳවෙලා මේ කණඩායම කොටස් දෙකකට අයත් භික්‍ෂූන් වහන්සේලා උබාහිකාවට තෝරා ගෙන තියෙනවා. උබායිකාවිටපු අනි කොටස් දෙක තමයි. පෙරදිගවැකි වැසි භික්‍ෂූන් කැ ප්‍රාචීනක භික්‍ෂූන් වහන්සේලා තමයි සබ්භකාමී, සාාල් බුද්ජස්ෝභිත, වසභගාමික කියන තෙරුන් වහන්සේලා ප්‍රාචීනක භික්‍ෂූන් වහන්සේ ඇටට තෝරාගෙන තියෙනවා. බටහිරවැසිනැත්තම් පාවේයක භික්‍ෂූන් වහන්සේලා ලෙස රේවත, යස, සාණවාසී, සම්බූත, සුමන කියන තෙරුන් වහන්සේලා පත්වෙලා ඉඳනවා. ඉඳලා තියෙනවා අතකට ප්‍රාචීනක පාවීක කියන කණ්ඩායන් දෙකෙම භික්‍ෂූන් වහන්සේලා මේ උබාහිකාවට පත්වෙලා තියෙනවා ඉටු පස්සේ දීර්ගවාසයෙන් මේ දසවස්තුක කරුණු සාකච්ඡා කරලා. මෙයින් නමයක්ම සම්පූර්ණයම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ආචින්නකප්ප කියන කරුණ පමණක් ගුරුවරයාගෙන් පැවතගෙනන විනේ විරෝධී. දේවල් නොනවන ඒදේ පමණක් පවත්වාගෙන අන්ට තීරදුු තීරණය දීලා තියෙනවා. ඉන් අන්න තුර තමයි සගායන දෙවන ධර්ම සංගායන වහත්සියයක් විුෂූන් වහන්සේලා මහරහත්තාන් වහන්සේලා රැස්වෙලා පවත්වලා තියෙන මස අටක්තුරාවටම සාකච්ඡා කරලා, තීන්දු තීරණ අරගන මේ සංගායනාව නිමාවට පත් කල තියෙන සංගායනය ප්‍රටඵලයක් ඇටියට විනේසික්සාපද වෙනස් නොකිරීමට ගත් පලවිනි ධන්ම සංගායනාවේ තීන්ඩුව එයාකාරයෙන්ම පාත්වාගෙන ගිහිෙන් තියෙනවා ඒවගේම තමයි විනවිරෝධීව කටයුතු කළ භික්‍ෂූන් වහන්සේට ක්ෂූන් වහන්සේලාට නිග්‍රහගල්ලා ය ප්‍රතික්ෂේප කරලා කියනවා. සංඝ සමාජයේ බෙදී යාමනි හා නිකායි බේදයට පදනව වැඩිල්ල තියෙනවා සංගායනාව නිසා. ත්‍රිපිටක සත්්‍යායිනා කිරීම හා විනය හා සූත්‍රපිටකයන්ට කරුණු ඇතුළත්වීම සංගායනාව නිසා සිදුවෙච්ච ප්‍රතිඵල හැටියට සඳහකරන්ට පුළුවන්. එතකොට මේ සංගායිනාව නිසා. නිකාය නිකායි බේදයක් ඇතුව වනා කියලා සඳහම් වෙනවා. එහිදී මේ දසවස්තුක මිත්‍යාජෂ්ටිය පිළිගත් පිරිස වෙනමමවෙංවෙලාගිහිෙන් තියෙනවා. මේ අවසානයේ දහදාහක් භික්‍ෂූන් වහන්සේලා නිග්‍රහකොට ඒ අයි ශාසනයෙන් නිෙරපාහැරියා කියලා සඳහම් වෙනවා. ඒවකිම තමයි මේ සංගායනංශා නිකයි දහටකට. බෙදුනා කියලත් සඳහන් වෙනවා. ඉස්තවිරවාදීෙන් බෙදීගියකොටත් එකොළහක් කැටියට සඳහන් වෙනවා. ඒකොල්හා තමයි මහිංසාසක වජ්‍යිපුත්තක සබබර්තිවාදී, ධම්මගෘත්තික, සම්මිටීය, දම්මුත්තරීය, බද්‍රයානික, ජින්නනාගාරීය, කස්සපීය, සංකන්තික, සුත්තවාදී කියලාකොටස් එකකොලාහකට ඉත්තිවිරවාදී බෙද රගෙන් තියෙනවා. ඉළඟෙන මහාසංගිකයෙන් බෙදීගේ කොටස් පහක් තියෙනවා ගෝකොලික ඒ බූහාරික බාහුස් සෘතික චේතියවාදී පඥත්තිවාදී කියලා. මෙන්නම හාකාරයට නිකායි දහටකට බිඳනා කියලා මේ සංගායනාව අවසානයේ ප්‍රතිඵල හැටියට අපිට දක්වන්නට පුළුවන්. දකට මේ සංගායනා පිළිබඳ අපිට තොරතුරු සොයාගන්නට පුළුවන් චුල්ලවර්ගපාලිය මහාවග්‍ය පාලිය සත්්‍ය සතිකක් කන්දක මේ වගේ සූත්‍ර ඒ පොත් කිය ඔපුහම අපිට දෙවන ධර්ම සංගායනා පිළිබඳ තොරතුරු ොයාගණ්ඩ පුළුවන්. එවගේ හිුන්ශයාන්ගේ වාර්තාවලත් සංගායනා පිළිබඳ අපට තොරතුරු හොයා ගන්නට පුළුවන් අදරනී දුව පොතේ මේ දෙවන ධනම සංගායනා පිළිබඳ. යම්කිසි අවබෝධයක් ඔබට මේ පැහැදිලි කිරීම තුළින් ඇතිවෙන්නට ඇතයි කියලා මම්බලාපොළොත්වයෙනවා. මේ කරුණ ඇවතනැවත අහාන්ට අහලා ඔබේ දැනුම වර්ධනය කරගෙන. තවතවත් පොතපත කියවලා කරුණුන් සොයාගෙන ඔබේ දැනම වර්ධනය කර ගන්ට. ඔබ ය පත්තුූලෙස අධ්‍යාප්‍ර කටයුදතු කරගාට ශක්තිය ධෛරිය ලැබේවා කිය පාර්ථනා කරනවා තරුවන් සරණයි.